බහුපාර්ශවීය කටයුතු සහ ණය තිරසර භාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සමාජිකින් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතාවය පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතා ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශාමිනී කුරේ මහත්මිය එම උපදේශක කණ්ඩායමේ සමාජිකින් ලෙස කටයුතු කරනු ලබනවා. ජනාධිපතිවරයා හමු වූ එම උපදේශක කණ්ඩායමේ සමාජිකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සංනිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමග සාකච්ඡා කිරීම වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේදී රැස් වුණා. ඒ අරලියගහ මන්දිරයේදී එහිදී රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ජනාධිපතිතුමා ගමැතිතුමා එක්ක සාකච්ඡාව. තීරණ කීපයක් ගන්න තියෙනවා. මම හිතන විදිහට තීරණ ඒ තීන්දුව තීරණ ගනි. මොකද දැන් මේක මේ විදිහට යන්න බෑ. අනිත් එක අපි ඉස්සලම කැබිනට් මණ්ඩලය පත් කරගන්න ඕනේ. දැන් ගොඩක් වැඩ තියෙනවා තව. ඊළඟට IMF එකට අපි යන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා තව. තියෙනවා දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවානේ. තෙල් ප්‍රශ්නය, විදුලි බල ප්‍රශ්නය, මේවා විසඳන්න ඕනේ. ගෑස් ප්‍රශ්නය දැන් විසඳීගෙන යනවා. ඒත් මම තව දවස් කීපයක් යනකොට ඒ වැඩට ඉවර වෙයි. ඒ ටික කරන් අවශ්‍ය කටයුතු කරන්න තමයි මේ අද මම හිතන විශේෂම සාකච්ඡාව වෙන්නේ. ग्राम තුමාගෙන් කතා කළා ඉල්ලා සිටියේ ඒ නිසා කඩිනමින් මේ තෙල් පිළිබඳව අර්බුදයේ විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව තම විශේෂම අවධානය යොමු කළේ. එතකොට ජනතාව ඉල්ලන වෙනස ගෝ හෝම් ගෝටා ඒක සම්බන්ධයෙන් මොනවාද සාකච්ඡා? ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් කිරීම තුලින් මේ රටේ ඇත්ත අර්බුදයට පිළිතුරක් ලැබෙනවා නම් අත්වසෙම අපි සන්තෝෂ වෙනවා. ඒ අර්බුදයට ඒ පිළිතුර ප්‍රමාණවත් නම් මං හිතන්නේ හැබැයි ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් අපේ රටේ තිබෙන්නේ. අද තිබෙන්නේ විදේශ සංචිත වේ පිළිබඳව අර්බුදයක්. ඒ නිසා විදේශ සංචිත පිළිබඳ अलुत्ट्वीडियो